මගේ ලැබ් එක අර තිබල මේ ලැප් එක වල තියන්ද ඔය හරි යන බලු හල තියන් කලින් තියන්න කොක්ක ආරවිනාසයයක්න එක පාරට ඒකනේ ඔයා කියන මන් වූලෙන් බේරුුණේ බද්ධ බටග උළුටික මගේ විද පැත්තින්ගේිය එට වැටුන්නේ ස හ අපි අද නමයි තන්ත්‍රක පට सपतांत्ररतनाडल वाराम विहाराधिका नजजीने अी में अवस्थाාවට संबंधों में पसुभ जोली निध विहारास्थानයක් तेवत प्र්‍රदेशය का पटनाय बंडारना के जा अंत्रर भवात ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයිති ගුවඥඥානයක් නිසා අපේ ප්‍රදේශ ජනතාවට දැඩි පීඩාවක් ඇතිව වුණ. මොකදේ ගුවන්ඥානය ඉහළ ඉඳල එකවරම පහලට ඇවිල්ල ගමන් කරලා එකවරම ඉහලට ඉස්සවීම නිසා නිවෙස් වල වහළවල් ගලවගෙන ගියා පන්සලේ ධර්මසාාලාව ආවාසගේ ඇතුළු සියලු දේවල් වලට හානිුුණා දැඩි ලෙස. ඒවගේ මේ අපේ ප්‍රදේශය ජනතාවටත් නිසාාල දේපල නිවාසහනිි රැසක් සිද්ධ වුණා. ඒේ සම්බන්ධව සිද්ධකරපු පැමිණිලි වලට අනුව සිවිල්ගුවන්සේ වාධිකාරියත් ඒවගේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් එකතු වෙලා අමාත්‍යවරයාගේ දැනුම මත්ත කමිටුුවස්සකස් කරලා මේ පරීක්ෂණයක් සිද්ධ කරගෙන ගිය. තේ පරීක්ෂණ වාර්තාව මාසයක් ැනකංවත් අපිට නොලැබුණ හින්ද අපි මාධ්‍යසාකච්චාවකින් දැනුන් දුන්න මාසයක් ගියතැන්. එතම අගෝස්තු මාසි පස්වවෙෙනනිට. ඉන් අනතුරුව ඒ මාධ්‍යසාකච්ඡාවෙන් පස්සේ තමයි ශ්‍රිවිල්ගුවන්සේ වාධිකාරයටත් මතක් කලි මාධ්‍යයට කියල තිබුණේ ගුවන්්‍යානේ හඳුන ගෙන තිබෙන ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයකුත් කරනවා. ඒවගේ මේ දවසේ කාලගුණ තත්තුවය පිළිබඳව කාලබුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් වාර්තාාවකුත් කැඳවල තියෙනයි කියන කාරණෙ. තේට පස්සේ තමයි මට ආමාත්‍යයන්සින් ඒ වරායහා ගුවන්සේ මාත්‍යන්සින් ඇමිතුමා සමග සාකච්ඡාවකට පැමිණන්න කියලා දහදනෙකුත්තෙක්ක අටයි දාහතර වනිදට එන්න කියලා ලිපියක් යොමු කරලා තිබුණ. ඉතින් ඒ අනුව මම අමාත්‍යන්සට පැමිණි වුණා ඒ අවස්ථාවවෙදි එතන්ට පැමිල්ලාාහිට සිවිල්ගන්සේ ආධිකාරයනු ශ්‍රීලංකන් ගුවන් සමාගමෙනුත් ඒවගේ අපිත් අමාත්‍යතුත් ඒ වගේ කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුවයි නිලධාරී මහත්තයකු. ඒ වෙලාආවෙද්දේ සිවිල් ගුවන්සේවා අධිකාරියත්ඒවගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් එකතු වෙලා මතක් කලේ ගොල්ලංගි ගුවඥඥානය මෙහෙමදේවල් වෙලා නෑ. මේක කාලගුණෙන් තමයි සිද්ධ වෙලා තියෙන්නේ එක පෙන්න්නන්න උත්සාහ කළ. බයි කිසිම දත්තයක් පෙන්වුවෙන ගුවඥාන මෙහෙම අනතුරක් වුණා ඒ කිසි දෙයක් හැඟෙව්වෙනෑ. ඒ වෙලාේ තමයි කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුවයෙන් පැමිල්ිලටපු නිධාරීතුමා ඒ වෙලා වෙ තිි්ච කාලගුණ දත්තානුව. මේ ප්‍රදේශයට කිසීම ආකාරේ ටොනාඩෝ තත්ත්වයක්කත් ඇැතිවෙඩ සුළඟක් නෑ. ඒවගේම සුලිසුලන් තත්ත්වයක්කත් ඇතිවෙලා නෑ කියන කාරණය හොඳ පැහැදිලිව පෙන්වල දුන්. තේවෙලා වෙද්දි අමාත්‍යතුමා සිවිල්ගුවන් සේවා අධිකාරියටත් ශ්‍රීලංකන් ගුවන් සමාගමටත් මතක් කලා උබතුමල්ලගේ තුන්වෙනි තර්ඩ් පාඩි රක්ෂණය මේ විපතට පත්ච්චයට වන්දි ලබා දෙන්න පුළුවන්න්නේඒද කියන කාරණය. අතක් කරයින් පස්ස ඒගොල්ලො නිහටව හිටිය එවෙලාවෙේ ප්‍රාදේශය ලේකන්තුේ තිවුල පිටිය මතක් කලාක ග්‍රමණ ලධාරී වසම් දහතුනකට එදා දවසේ හානිවෙලා තියනවයි කියන කාරණ. එතකොට ඇමතිතුම අ තිතුවක විශාල ප්‍රදේශයක් කියල නමුත් ග්‍රාම්්ලධාරී වසම් කියන්නේ මේක තීරුවකට යනකොට එකළංඟ තියෙන්නේ අපේ පන්සලේ තාප්ෙන් හ පැත් එකවසම ඉස්සරහ පාරෙන් හ පැති තවසම. එතකොට මේක ඔොඩි ප්‍රදේශයක් ඒගෙනන්නේ. කිලෝමීට හතරක විතර පටියක් විදියට තියෙන්. ඉතින් ඒ නිසා ඒ ප්‍රදේශවලට තමයි හානි වෙලාතිී. ඉතිං ඒ අනුව ග්‍රාමලධාරි වසම් දහයක් වෙලා තිබනට මේ තීරුවකට තමයි සිද්ධිය වෙලාතිී. තේලා වෙදේ ඇමතිතුමා මතක් කලේ මේක නැවත පරීක්ෂණය කරන්න කියලා අපප ඔේ කමිටියුවටම බාරදුන්න ඊඉට පස්සෙ තමයි අටයි දාසයවෙනි සිවිල්ගු අන්සේවා අධිකාරයේ, ඇසීමක් යෝදාගෙන තිබුණි. ඒ සඳහා අපි දෙන්නෙක් සම්බන්ධ වනා. ඒ අවස්ථාවට ආපදා කළමනා කරණකින් ඇල්ල හිටිය සිවිල් ගුවන්සේ ආධිකාරය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊලංඟට ශ්‍රී ලංකන් ගුවන් සමාගමයන් පරීක්ෂණ කරපු කට්ටිය. ඇවිල්ල හිටිය ඉති ඒ වෙලාවිදිත් මේක පිළිබඳව නිසි පිළිතුරක් ලබාදුන් නනෑ. එතමයි අපි විමසල හිටියේ ටොනාඩෝ තත්ත්වයක් නං විනාඩියක් එක හමාරක් ඇතුලත. මේ වගේ තත්ත්වයක් සුළඟා හටගෙන නිවරවනේ කොහොද. කොහොමදඒක හටගත්ත කියන කාරණ. ඒට ඒ ගොල්ලන්ට උත්තරයක් තිබුණේ නෑ. ඒවගේම තමයි වහලවල් ගලොවගෙන යන්න තරම් දැඩි වේගයකින් සුළඟක් කාවනන්ගේ සුළගේ තත්ත්වය කොහොමද කියන කාරණයක් ඒ ප්‍රදේශයට ඒ වගේ සුලන්තත්ත්වය තිබුණ කෙබඳ ආකාරේද කියන කාරණයත් විමසුව ඒවටත් උත්තරනෑ හෙමනක් කොහොමද මේ හටගත්ත කියන කාරණයටත් උත්තරනෑ සුළගින්. ක සිදව න කාලගුණු විද්‍යාධ දෙපාර්ත්මේතුුවෙන් කියනව වනසු ගින් වෙලානය කියලා ශ්‍රීලංක ගුවන් සමාගමින් න ගුවන් ානයෙන් ලානය කිය අපිට දැනග්ඩෝන මේක මොකෙද ුනේ කිය. ඒකාරණාවත් දැනගන්නඕන ඒවාගේම තමයි මේවට කිසිම උත්තරයක් කමිටුවටත්නෑ ඒ අවස්ථවිද රැසෙච්ච. ඒවාගේම තමයි එතන හිටිය සිවිල්ගුවන් සේවාධිකාරෙන් විශ්්‍රාමගේිය කාලගුණ විද්‍යාධ දෙපාර්මෙන්න් තිඩිය ආනන්ද කියන මහත්තේත් තමයි. ල්ල පරික්ෂණ කට තුලට යොධාගනතු. තුමාම ති කියවුණා මේ වෙලාක ටොනාඩෝ තත්වයක් නෙමෙයි කියන කාරණෙ හෙවෙලා සිවල්ගුවන්සේවාආධිකාරරි හිටිය තිරන කියනම හත්ත්‍යය අතින්ට්ටු කෙරෝයාට. එතනින් පස්සයා කිසිම දෙයක් කතා කලන නිරුත්තර වුණ. එක කාගවූමනාවකට සිද්ධ වනාද කියනක අපිට සැකයක් තිබෙනවා. එති මේ සියලු දේවල් පිළිබඳව වැලුවහම අපිට මැනවිම්ම පැහැදිලි වෙඳ මේ කමිටුව එකතු වෙලා අමාත්්‍යවරයක් නොමගයවමින් මේක ගුවන්ඥානින් සිද්ධවනේ නෑ කියන එක පෙන්නන්න තමයි උත්සාහ කරන්න. එවනට පැහැදිව පේනවා මේක කාලගුණ විද්‍යාධි පාර්තමේන්තුවයෙනු තියෙනවන කාලගුණ දත්තාාන්නම කාලගුණේ මෙහම අපිට කිසිම බලපෑමක් වෙලා නැත්තං වෙනමුකුත් මේ අවස්ථාව සිද්ධ වනේ නෑන ගුවන්්‍යාන ගියත් සැනින්තමයි මේක වුණේ. ඉතිේ එනිසා හොඳටම පැහැදිලී මේ පිළිබන්ඳව ගුවන්්‍යානයේ පාතට වැටෙනවා අනරක්ෂිත්ලෙස යනවා. දැකපු අයෝන තරං ඉන්නවා ඊලංඟට ගුවන්්‍යයානේ මංන් කරපු. මගින්නාවයි ප්‍රදේශයට ඒගොල්ලො උටද විඳපු අධදැකීම ජීවිතය අත්හැරපු වැටි අපිට මතක් කලා. ඉතින් මේ සියලු සාක්ෂිත් තියෙද්ද මේ අය හට මෙහෙට බෝල පාස් කරමි, ශ්‍රී ලංකන් ගුවන් සමාගමත් සිවිල් ගුවන්සේවා අධිකාරයත් එකතු වෙලා නිරුත්තරවටින් සිද්ධ වනේ නෑ කියයා දත්ත මැකෙනනකකාං. එහෙට හට කැම්ැඇදිල්ලත්තමයි කරන්නකින්. පීඩාවට පත්චච්ච මේ අපේ ගමේඉන්න මනුස්සයින්ට එදාවෙේලා හම්බ කරගෙන තමන්ගේ ගොවිතැම්බතෙන් ජීවත්වෙන දේපලත් නිවාසත් අහිමේත්ත ජනතාවට කිසිම සහනයක් ලැබිලන. තේ නිසා අපි මේ පෙළිබඳව මේ කමිටුවා පක්ෂපාතිව ශ්‍රීලංකන් ගුවන් සමාගම, පක්ෂපාතිව සිවල් ගුවන්සේ වාතිකාරයයට කටයුතු කරනවායි කියලා ජනාධිපිත්තු මාටල් ලිතව දැනුම්දුන්න ජනාධිපති ලේකම්වරයට දැනුන්දුන්න වි පක්ෂනායුතු මට දැනුදුන්න. ඒවගේම ඒ කිසිම තොරතුරක් මේ විනවිට ඒයගෙන් ලැබිලනෑ ම මතක් කරන්නේ ජනාධිපතිතුමා හරි මැදිහත්වෙලා කරන. ජනතාව පීඩාවට පත්වෙලා ඉන්න අවස්ථාවේ. ඒ අයට නිසි සහනය සලසලා දෙන්න මේක අපක්ෂපාතිීව කටයුතු කරන්න ඇති කමිටුවකින් අපිට වැඩක් නෑ. නිසා සාධාරණුව මේ ජනතාවට හැකක්මනින් මේකට වන්දි ලබා දෙන්න ඕන. ්‍රී ලංකන් ගුවන් සමාගම ඉතින් ඒ නිසා සම්පූර්ණ වගකීම භාරග්ඩෝන ඒ අය මේ කරන කටයුත්ත මේවා කම්ඹ ඇදමින් කල් දමින් මේ මාස දෙකට දැන්හිට්ටුවන්න වෙන. ඇති ඒ කරන කටයුත් අපිතාම පිළිකුලෙන් හෙලා දකිනෝ මොකද මේක පීඩාාවට පත් එච්චයිට තවත් පීඩාවක් විතර. තින් අපි කණගාට වෙනවා අප ප්‍රදේශවෙල ඉන්න දේශපාලත්ඥියයවත් කිසිම කෙනෙක් මේවට මැදිහත් වෙන්න. ඒේ දවසේ මේ ගුවන්ඥානයක් කඩාවැටෙන් වැටුණයි කියන තොරතුරු දිවලපිටිය කටාන පොලිස් ස්ථානවටත් ලැබිල තියෙනවා. දේ එනිසා ඒම තොරතුරු ලැබෙන් රේඩාරොල යම් දෝෂයක්ත්තියෙන් දෝන. ඒ වගේ දත්ත පිළිබඳවත් අපිට දීලනෑ ඉතිං ඒනිසා අපි හැමයිම් කෙනෙක්ම ප්‍රදේශීන ජනතාව හැමෝම දන්නවා මේක ගුවන්ඥානයෙන් සිද්ධ වනා කියන කාරණ හොන්දටම පැහැදිලි වෙලාතියන. එනිසා අපි ඉතාම කරුණවිං ඉල්ලා සිටින්නේ. මේ සම්බන්ධව ගරු ජනාධිපතිතුමාගේ අවධානය යොමුවෙලා මේ ජනතාවට කරුණා කරලා ශ්‍රී ලංකන් ගුවන් සමාගමින් වන්දි ලබා දෙන්නට කටයුතු කරන්න කියන කාරණයයි මං මතක් කරන්න ගෙවල් ග්‍රාහම ප්‍රාදේශය ලේකන් කාරයාල්තිනව පවුල් කසිය විසිතුනක් කියලා. දිගටම එවට අපිට දැනගන්න ලැබෙන්න්නේ මේකෙන් ගුවන්්‍යානාව සම්බන්ධයෙන් ගෙවල් අඇතලස් අටක් වගේ තමයි ප්‍රමාණයක් තමයි හානි වෙලාන්නේ එක රේකාවකට තියෙන්නේ ඒක දැු ග්‍යයාම බලන් පුලන් පොල්ගස්ල කරටි නැවිල තිනේ ගිය පැත්ත හල ොනාඩය එකක් නන්ගා සැබරිලතිෙන්ට පේ එහෙමන එක පැත්තකට ගස්වැටල තිේ චාරපෝලත් තියනවා ඉති ඒ හොඳට බැලූහම පේන එක රේකාවකට තියන මීටර තුන්සීයක් විතර පලල එතකොට කිලෝමී හතරක් විතර දිගට මේ ගුවන්ඥානගන්වන්ඥානාව සෝපු තැනගෙදර එතන පොල්ගස් හතලිය පමණ එක පාර බිම පෙරලිලා ඒ ගෙදර සම්පූර්ණ දැවත් එක්ක වහලේ අඩිවිස්ක්ත රුඩ ගීලතම මටන සසිියක්විතර ඇතර ලෝගම ගි හව සිද්ධ වනේ සිද්ධ වනේ හත්වනිමාසේ පස්සෙ නි හවස පහයි පහත් හතලිහත් අතර පහහි තිස්හතට තමයි ගුවඥානාව ලෑන් කරන්න තිබුණ ගුවන්තොට්ට බලට එක ලෑන් කරගන්නඩ බැරුණනා එහෙම ඉහලට ඇසුොම තමාමක සිද්ධ වුණි. ඊට පස්සේ ආප පහයි හතලියට ආපු කටාර් ගුවන්ඥානය ලෑන් කළා. ඕ ඊළඟට මේ දැන් හත්වනිද අපිට දැනගන්න ලබන මාධ්‍යවල ජ්‍යයා ඒ ගුවන්්‍යානාව මේ ඔපු ඒෂහන් කියෙන පයිලට්ට සම්මානකුත් දුන්න ජීවිත බේරගත්තට. මගේන් දෙෙසි අනු පහ ඇවිල්ලති න කාර මණ්ඩලෙ දොහක් වෙල්ලතින මේ ගුවන්යාාණ. ඉතිං විනාඩි විස්්සක් විතර ඔස වගෙනදල පහ නස් හර මයි ෑන් ක ති න අපවේ light.